සිට සිතිවන්ත වන උදෑසන 2021 වර්ෂයේ බහම කෙනෙක්ම දැකීම අපිට මහත් ප්‍රීතියක්. ස්වාමෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බහම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් අපි පිළිගනු ලබනවා. අපේ දේ වචනයේ කොටසක් කියවන්න යනවා. යොහන් පළවෙනි පත්‍රයේ 1 පළවෙනි පරිච්ඡේදයේ 5 පදයේ සිට 9 පදය දක්වා. අප විසින් උන් වහන්සේගෙන් අසා තිබෙනා වූ නුඹලාට දන්වන්නා වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන් වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත්ය. අපි උන් වහන්සේ සමග පංගුකාරකම ඇතේ කියමු නම් අන්ධකාරයේ නොහැසිරෙමු නම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමු. නමුත් උන් වහන්සේ ආලෝකයේ සිටිනාසේම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේය. උන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේය. අපට පාපය නැතයි කියමු නම් අපි අපවම රවටා ගනිමු. සැබෑවද අප තුල නැත. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කළේ නැතයි කියමු නම් අපි උන් වහන්සේ බොරුකාරයෙක් කරමුව උන් වහන්සේගේ වචනේ ද අප තුල නැත. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථානයේ උන් වහන්සේගේ වචනේ කියනවා ඒ ධර්මිෂ්ඨ රුධිරය අපිව මේ උදාසන පවිත්‍ර කරන්න යනවා. ඒ ලේවලින් අපි මොහොතක් අපේ ජීවිත පවිත්‍ර කරගන්නට යනවා. මක්නිසාද උන් වහන්සේ ආලෝකයයි කියලා මේ ස්ථානයේ කියනවා. අපේ පාපවල් කියා දෙනවා. ඒ සියලු දේ තුලින් අපව නිදහස් කරන්න. අපව පවිත්‍ර කරන්න. ඒ ධර්මිෂ්ඨ රුධිරය මේ උදාසන අනාරගව තිබෙනවා. එම නිසා අපේ ජීවිත අපි උන් වහන්සේට බාර කරමු. අවුරුද්දක ඒ මුල ස්වාමීන් වහන්සේ ඉදිරි අපි සිටිනවා. පළවෙනි සතිය උන් වහන්සේ ඉදිරි අපි සිටිනවා. දවස ශුද්ධ සබත් දවස එක ගරුමය නිවාඩුවක් කියලා දේ වචනේ කියනවා. එලෙසම අපි ඒක ආරක්ෂා කරන පිණිස අපි උන් වහන්සේට කියමු ස්වාමීනි අපේ ජීවිත ඔබ වහන්සේ සූදානම් කරන්න. අපේ හදවත් අපේ ඒ මානසික කිලිටි තැන් අපවිත්‍ර තැන් මේ උදාසන ඔබ වහන්සේ අලුත් කරන්න. ඔබ වහන්සේව ශුද්ධකමින් යුතුව දකින්න පිණිස ශුද්ධකමේ අලංකාරයෙන් යුතුව ඔබ වහන්සේව දකින්න පිණිස ස්වාමිනිය ඔබ වහන්සේගේ ශුද්ධකම අපි තුල තබුව මැනව ස්වාමිනිය. ඔබ වහන්සේගේ අනර්ග රුධිරය ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ කල්වාරි රුධිරය කරණ කොටගෙන ස්වාමිනිය ඔබ වහන්සේ අපි එකිනෙකාව මුදවා ගත්ත නිසා ගලව ගත්ත නිසා ස්වාමිනිය අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. සම්පූර්ණ කොට අපි එකිනෙකාව නිදහස් කරන්න ඔබගේ ශ්‍රද්ධාවෙන් පෙරලා ඉතිරලා යන පිණිස අපේ ජීවිතය අලුත් කරන්න ඔබගේ වචනේ කිව එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ල කියලා ස්වාමී මේ උදාසන පරණ සියල්ල පහ කරලා ඔබ වහන්සේගේ රුධිරය කරණ කොටගෙන අපි හැම කෙනෙක්ම අලුත් කල නිසා ඔබට ස්තුතිවන්ත පියාණනි ඔබට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා අපි කියමු ස්වාමිනිය ඔබට ස්තුති. ඔබ වහන්සේගේ ඒ රුධිරය තුලින් අපෝ මිලදී ගත්ත නිසා ස්තුති. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවානන්ගේ අනර්ග රුධිරය නිසා ස්තුති. ස්වාමිනිය ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි මගේ පාපේ ශාපේ අයිතුකම ඕ මගේ අපරාධය ඔබම දරා ගන්න නිසා ස්තුති වෙනවා. ඔබට ස්තුති. මක්නිසාද ඔබ කිව්වා ස්වාමිනි අපි පව් කළේ නෑ කියලා නම් අපි බොරු කාරයෝ කියලා ස්වාමිනි. ඕ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ අපි සිටිනවා ස්වාමිනි. ඔබ ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි. හැම හදවත හැම සිත පුංචි දරුවගේ පටන් වැඩිමහල් කෙනා දක්වා හැම කෙනෙක්ම මුළු සභාවම බාලුත් කළ මැනවි. ඒ වාචන පිරලා ඉතිරලා යන පිරිස හැම හදවතක අභ්‍යන්තරය ඔබ වහන්සේ අලුත් කළ මැනව. අභ්‍යන්තරය ඔබ වහන්සේ පවිත්‍ර කළ මැනව ස්වාමී. ඇතුළාන්තරෙන් ඔබ වහන්සේට සුති කරන්න ප්‍රශංසා කරන පිණිස සුති කරමින් ඔබගේ දොරට තුළින් ඇතුල් වන පිණිස ඒ ආත්
Sarva Balagari, Sarva
වැඩි කරගන්න विश्वास Thank you.
Shansa Veva, Shansa Veva, Apite Duriva,
स्वामी के आत्मे निस्सा प्रशंसा करो सेनावल स्वामी के आत्मे शुद्धात्मे ने ओम के आत्मे निस्सा सुनि सभा के पीठ विमसिति सभा ओ शुद्धात्मे स्वामी के वास से जीव मानो ओ भाई अपे स्वामी शक्ति ओ भगरांते ओ शुद्धात्मे ओ बड़े प्रशंसा करो जीवन दायक
आदरे
බැරි දේවල් සිද්ධ වෙන්න යන්නේ ආත්මයන් වාසය තුලින් විශ්වාස කරන්න වෙන දඩට වැඩිය ඔබට කරන්න බැරි දේවල් ආත්මේ සිද්ධ කරනවා ආස්කම් කරන පැනේ නැදියත් කරුවානේ
අපි කොහොම වැරදි කරන්න ගියත් උන්වහන්සේ පහදලිව කියනවා උන්වහන්සේගෙන් සැඟවිලා අපිට කිසිම දෙයක් කරන්න බෑ උන්වහන්සේ බලාගෙන සිටිනවා මක්නිසාද ගීතාවලිය 139 වෙනි පරිච්ඡේද කොදුර දීම මම නුඹේ සිතවිලි දකින්න නුඹේ හැරීම නුඹේ ඉඳ ගැනීම නැගිටීම මේ අම්ම දෙම උන්වහන්සේට පෙනෙනවා එනිසා අපි හැම කෙනෙක් උන්වහන්සේ දෙවි බය වෙමු දේව බයින් යුක්ත මේ කාලවල් ප්‍රස්තාවල් අපි පසු කරමු දෙවියන් වහන්සේ කෙරෙහි බය නැත්නම් අපිට මේ ගමන ඉදිරියට යන්න බෑ ස්වාමීන් ඔබට ස්තුතියි ස්වාමීන් ඔබ වහන්සේට ස්තුතියි ඔබ කෙරෙහි බය වීමේ ආත්මය අපි හැම කෙනෙක් මත නිදහස් කරන නිසා ස්තුතියි ශුද්ධාත්මීය ඔබට ස්තුතියි ඔබ හැම කෙනෙක්ම වාඩි වෙන්න මේ උදාසන මම විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතියෙන් සිටිනවා කියලා ඔබේ දේ හොඳට මතක තියාගන්න කාට හැංගුවත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට හැංගෙන්න බෑ කාට හැංගුවත් උන්වහන්සේ ඉදිරියේ අපිට හැංගෙන්න බෑ උන්වහන්සේ බලාගෙන සිටිනවා ස්වාමීන් ඔබට ස්තුතියි මේ උදාසන අපි ඒ හැම ගෞරවය හැම මහිමය ස්තුතිය නමස්කාරය අපි උන්වහන්සේට පුද කරමින් අපි යටත් වෙන අතර දේ වචනේ අපි බාර කරලා යාඥා කරන්න යනවා කවිෂ්කය වෙනුවෙන් යාඥා කරයි දේව දාසයාත් අසාගෙන සිටින හැම කෙනෙක් ස්වාමින් වහන්සේට බාර කරලා යාඥා කරන්න අපි යාඥාවට එක්සත් වෙනවා ස්වාමිනී වහන්සේ සුති කරනවා ස්වාමිනී අදාස වහන්සේගේ වචනේ බාර කරනවා ස්වාමිනී වහන්සේගේ කරුණාව තබන්න ඕන කියලා යාඥා කරනවා ස්වාමිනී දේව දාසයාට බාර කරනවා ස්වාමිනී වහන්සේ වචන අනුව වහන්සේ මගම වෙන්නන්න ඕන කියලා යාඥා කරනවා ස්වාමිනී යසා සිටිනා අප බාර කරනවා ස්වාමිනී මේ වචන අනුව වහන්සේ ක්‍රියාක්‍රමයේ අපට කරුණාව දන වෙනවා ස්වාමිනී මේ දේව දාසයා හරහා වහන්සේ වචනේ මග වෙන්නන නිසා සුති කරනවා ස්වාමිනී වහන්සේගේ කරුණාව ලබා දෙන්න ඕන කියලා යාඥා කරනවා යේසුස් වහන්සේගේ බලන්ත Hallelujah, Suti Veva Swami. Mohansita Nekavariak Suti Banta Venwa Didas Visika Vasara Tuladi. බවහන්සේගේ උතුම් වූ ශුද්ධ අභිමුඛත්වයේ තුල 2021 වසරේ පළවෙනි සබත් දවසට අපිට එඬ දුන් කරුණාව ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් සිතුවන්ත වෙනවා. පැමිණ සිටින ඔබ හැම කෙනෙක්ම ඉතාමත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුලින් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. උන්වහන්සේගේ විශේෂ කරුණාව අපිට දීලා තිබෙනවා. උන්වහන්සේගේ විශේෂිත අනුග්‍රහය අපිට දීලා තියෙනවා. හාලෙලූයා. කී දෙනෙක් ආත්මිකව අවදි වෙලා ඉන්නවද? හාලෙලූයා. ඒ අපි දෙවියන් වහන්සේගේ වචනය, ස්වාමින් වහන්සේගේ අභිමුඛය, ස්තුති ප්‍රශංසා නමස්කාර කරලා දෙවියන් වහන්සේට ඒ ගෞරවය ඔසවලා දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපි ගමන් කරන්නට යනවා. අතීතේ කාලයේ සිටම් දෙවියන් වහන්සේගේ අපේ අතීත පියවරුන්ට කතා කර දෙවියන් වහන්සේගේ හඬ දෙවියන් වහන්සේගේ හඬ අහලා දෙවියන් වහන්සේගේ හඬ අනුව ගමන් කරන අයට දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට කුමක්ද සිද්ධ වෙන්නේ යන්නේ දෙවියන් වහන්සේගේ හඬ උන්වහන්සේ විවිධ කාලවල තුලදී දෙවියන් වහන්සේ කතා කරලා දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේ තෝරා ගත්තව මිනිසයන් තුල උන්වහන්සේ කතා කරමින් සිටියා දෙවියන් වහන්සේ අපිට කතා කරනවා උන්වහන්සේගේ වචනය තුලින් දෙවියන් වහන්සේ අපිට පෞද්ගලිකව කතා කරනවා දෙවියන් වහන්සේ දර්ශන තුලින් උන්වහන්සේ කතා කරුන් ලබනවා දෙවියන් වහන්සේගේ දේව ජනතාව තුලින් දෙවියන් වහන්සේ කතා කරන අවස්ථා තිබෙනවා බයිබලයේ අපි දකිනවා දෙවියන් වහන්සේ බූරුවන්ගේ තුලින් පවා කතා කරපු අවස්ථා තිබෙනවා බයිබලයේ දෙවියන් වහන්සේගේ හඬ අපි ඇහුවෝ අපේ ජීවිතය ස්වාමින් වහන්සේ ඒ හඬ කරුණු කොටගෙන කොයි ස්ථානෙටද අපිව ගෙන යන්නේ
මේ වසර තුල අපි දෙවියන් වහන්සේගේ හඬ අසමින් දෙවියන් වහන්සේගේ සියුම් හඬ අසමින් උන්වහන්සේගේ හඬ තුල අපි ගමන් කරන්ට යනවා අපි උන්වහන්සේගේ වචනේ පළමු කොට අපි බලන්ට යනවා දීතිව කතාව පොතේ 28 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය වෙතට අපේ අවධානය යොමු කරන්ට යනවා ඒ වචනේ තුල අපිට ස්වාමින් වහන්සේ මොනවද කතා කරන්න කියන කාරණාව ඔබ හැම කෙනෙක්ම මේ වචනය මතක තබා ගන්න මතක තබාගෙන දෙවියන් වහන්සේ මේ ස්ථානයේ උන්වහන්සේගේ හඬ අසලා උන්වහන්සේගේ හඬට කීකරු වෙලා උන්වහන්සේගේ කැමැත්තට යටත් වෙලා උන්වහන්සේ කියන දේ කරන සෙනගක් උන්වහන්සේ සොයමින් සිටිනවා Thank you Jesus Hallelujah තවද මා විසින් අද නුඹ අනකරන නුඹේ දේවිය ස්වාමීන් වහන්සේගේ සියලු ආඥා ආරක්ෂා කරන්ට බලා ගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන් දෙන්නේ නම් නුඹේ දේවිය ස්වාමීන් වහන්සේ පොළවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක ආමෙන් ආමෙන් කියමුද ආමෙන් කියන්න ඕ ආමෙන් ඒසේ සත්‍යයි ඔබගේ අවධානය දේව වචනයට දෙන්න කියලා මා ඉතාමත් මේ ටිකක් ටිකේ කීටි කාලයක් තුල මේ පොඩි මොහොත තුල අපි දේව අභිමුඛත් වෙන්නේ මේ වචනය ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ හඬ බයිබලේ කියනවා උන්වහන්සේ කතා කරද්දී සුළු කරන්න එපා කීදෙනේ කහලා තියෙනවා උන්වහන්සේ කතා කරද්දී සුළු කරන්න එපා හාලෙලූයා දෙවියන් වහන්සේ අපිට කතා කරන්න ඕන දෙවියන් වහන්සේගේ හඬ අපේ ජීවිතයට පැමිණෙන්න ඕන මිනිස්සෙක්ගේ හඬක් නෙමෙයි සාතන්ගේ හඬ නෙමෙයි දෙවියන් වහන්සේගේ හඬට අපි සවන් දෙමු. දේව වචනේ අපි දකිනවා කීකරු කම ලැබීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ නිපදවීම ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන ආශිර්වාදයේ දෙවියන් වහන්සේගේ පැමිණෙන්න උන්වහන්සේගේ වචනය අපිට මෙතන කතා කරනවා අද දැන් මේ මොහොතේ තවද මා විසින් අද නුඹට අනකරන නුඹේ දේව් ස්වාමින් වහන්සේගේ සියලු ආඥා ආරක්ෂා කරන්ට බලා ගන්නා ලෙස මොනවද ආරක්ෂා කරන්න කියන්නේ පළවෙනි කාරණය කියන්න ආඥාවක් කියන්න හයියෙන් ආඥාවක් දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ මොනවටද ආඥාවන් පවත්වා අද ඔබ මේ ස්ථානට ඇවිල්ලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවට ගෞරව කරලා දෙවියන් වහන්සේගේ ආඥාව පවත්වන්නට ඕන නිසායි අද ඔබ හැම කෙනෙක්ම මේ සභාව තුල සිටින්නේ. දවස් 6ක් උන්වහන්සේ වැඩ කරගන්න කියලා සත්වෙනි දවස උන්වහන්සේ ගරුභය නිමාඩුවක් ඇටියට ඒක සුද්ධ කොට පවත්වන පිණිස දෙවියන් වහන්සේ සුද්ධ වූ සබත් දවස පැය 24ක් පවත්වන්න මේ පවත්වන්නේ මේ ආඥාව හරියට මිෂ්ට කරන යුදෝ ජනතාව. පැය 24ක්. එයාලගේ සබත් දවස කවදද පටන් ගන්නෙ? සිකුරාදා. පහට පටන් අරන් සෙනසුරාදා ඉවරයි 6 වෙද්දි. සබත් දවස. එතකොට අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ ආඥාව පවත්වන්ට දෙවියන් වහන්සේ අපිව කැඳවුණු ලැබුවා අද දවසේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තුළ අපි සිටින්න ඕන උන්වහන්සේගේ ආඥාව පවත්වා එතකොට බයිබලේ කියනවා උන්වහන්සේ කතා කරන ආඥාව මේ ආඥාව අද නුඹට අනකරන මේ නුඹේ දේව් ස්වාමින් වහන්සේ සියලු ආඥා ආරක්ෂා කරන්ට බලා ගන්නා ලෙස එකක් නෙමේ බයිබලේ කතා කරනවා සියලුම ආඥා ඒ අපිට නික්මයන් පොතේ ආඥා කීයක් තියෙනවද? නික්මයන් පොතේ ආඥා කීයක් තියෙනවද? හාලෙලූයා. එතකොට නික්මයන් පොතේ කතා කරන ආඥා කීයක්ද කතා කරන්නේ? 10ක්. අලුත් ගිවිසුමේ ආඥාව ගැන ලොකු තරඟයක් තිබුණා. ජේසුස් වහන්සේ සහ පරිසිවරු සදිසිවරුන් අතරේ ජේසුස් වහන්සේගෙන් ඇහව ආචාර්යවරුනේ විවස්ථාවේ තිබෙන වඩා උතුම්ම ආඥාව මොකක්ද? වඩා උතුම්ම ආඥාව මොකක්ද? බයිබලයේ තියෙන
වඩා උතුම් ආඥාව කීයක් කී දරට කියන්න පුනෝ බයිබලේ තියෙන වඩා උතුම් ආඥාව දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම කාරණා හතරක් මුළු ආත්මේ මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් හල්ලෙලූයා මේ කාරණා හතරයි අපේ බුද්ධිය පාවිච්චි කරනවද දෙවියන් වහන්සේ ප්‍රේම කරන දේවල් වලට අපේ ආත්මේ පාවිච්චි කරනවද දෙවියන් වහන්සේ ප්‍රේම කරන දේවල් වලට අපේ මුළු ශක්තිය දෙවියන් වහන්සේ ප්‍රේම කරන දේවල් වලට පාවිච්චි කරනවද අපේ මුළු හදවතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන හාලෙලූයා එක්තරා වීඩියෝ එකක් මම බැලුවා ඒ වීඩියෝ එකේ සඳහන් කරනු ලැබුවා හොඳ සිස්ටර් කෙනෙක් යා සේවය කරන සිස්ටර් කෙනෙක් යා විවාහයේදී යා බලාපොරොත්තු වන පුරුෂයාගේ ඔබ මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා මේ සේවය කරන සිස්ටර්ගෙන් ඇහුවා එක මාධ්‍ය සාකච්ඡාවක් තුල මේ සහෝදරිය කිව්වේ මම හෙව්වේ පළමුවෙන්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් කියලා. ඉතින් එයාට ඒක නා ලැබුණා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් තමයි මම හෙව්වේ කියලා කිව්වා. එච්චරයි වචනේ අරගෙන. අද දෙවියන් වහන්සේ මේ ලංකාව තුල ප්‍රශංසාවෙන් පාවිච්චි කරන දෙවියන් වහන්සේගේ බලවත් දාසයෙක් තමයි එයා විවාහ වුණා. පළමුවෙන් මෙයා හැව්වේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක්. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න නැති මිනිසයා තම භාර්යාවටවත් ප්‍රේම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න නැති මිනිසයා තම අසල්වාසියාට ප්‍රේම කරන්නේත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න නැති මිනිසයා මිනිසයන්ට ප්‍රේම කරන්නේත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න නැති මිනිසයා තම රටට ආදරේ කරන්නේත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම පළමුව මෙයා හෙව්වේ එයාගේ බලාපොරොත්තු එයාගේ ආසාව ඉහෙලින්ම සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. එයාගේ සිතිවිල්ල ධර්මිෂ්ඨ ආසාව දෙවියන් වහන්සේ ඉෂ්ට කරා. බයිබලේ කතා කරනු ලබන ආඥාව වඩා උතුම් ආඥාව මොකද්ද? දෙවියන් වහන්සේගේ ආඥාව ඉෂ්ට කිරීම. අද දවසේ දේව ජනතාවට දන්නේ නැහැ සබත් දවසේ කියන්නේ මොකද්ද කියලා. වේලාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ආඥා කඩ කරාගෙන ඉදිරියට යන්න පුළුවන්ද? බයිබලයේ කියනවා ආඥාව ආරක්ෂා කරන්න දේශනාකාරය පොතේ කතා කරනවා අනතුරක් නොවිඳින්නේය. ආඥාව ආරක්ෂා කරන්න අනතුරක් නොවිඳින්නේය. ආඥාව කඩ කරන කෙනාට අනතුරක් තිබෙන බව බයිබලයේ කතා කරනවා. තමන්ට දෙවියන් වහන්සේ දවස් 6ක් දීලා ඒ 7වෙනි දවස ඒ ආඥාවවත් දෙවියන් වහන්සේගේ ජනතාවට මේ උතුම් පැයක් හෝ පැයකමාරක් හෝ දෙකක්වත් දෙන්න බැරි අවාසනාවන්ත යුගයකට අපි ගිහිල්ලා තියෙනවා. වෙලාවක් දන්නේ නැහැ. දෙවියන් වහන්සේට බයිබලයේ කියන්නේ අපිට සම්පූර්ණ මේක ඔප්පු කරන්න ඕන කියලා. සම්පූර්ණ පූජා නමයට පටන් ගන්නවා කිව්වොත් දේව ජනතාව නමයට කලින් ඉන්න ඕන. මන්දයත් දෙවියන් වහන්සේ ඔබ අපි හැම කෙනෙක්ම එන්න ප්‍රථමයෙන් උන්වහන්සේ එතන ඉන්නවා. ආමෙන් කියමුද? අපි හැම කෙනෙක්ම එන්න ප්‍රථමයෙන් එතන ඉන්නවා. මමත් නොවිනා දුකින්ද නොවිදනා නිදි මෙරුවා. එනමුත් දෙවියන් වහන්සේගේ සේවය මම හරියටම කරන්න නිතරම උත්සාහ කරනවා. පැය 24 වැඩ කරලා නොදීලා නිදියන් නැතුව ඇවිල්ලා ඒ ටයිම් එකට හරියට වැඩ කරලා තමයි අද දෙවියන් වහන්සේ මේ ස්ථානේ මාව තියලා තියෙන්නේ. අද ක්‍රිස්තියානි ජනතාවට වැරදෙන තැනක් තමයි නිතරම නිදහසට කරුණු කීම. සබත් දවසේ නොයිකුත් කාරණා දැමීම. ආලෝක දූතයන්ට ඉඩ දීම. ක්ලාස් වලට යාම ක්ලාස් වලට ආසා කිරීම දෙවියන් වහන්සේගේ ආඥාවට වැඩිය මගේ දරුව මම කැමති නැහැ ඉරිදට
ක්ලාස් යන සබත් දවසේ අපිට තියෙන අනන්‍යතාවය අපිට තිබෙනවා සංස්කෘතිය ඒ සංස්කෘතිය තුල ඒ පාඩම අහිමි වුණත් මගේ දරුවන්ට මම කියන්නේ යන්න එපා ඉන්න කියලා එයා ඉන්න ඕන දෙවියන් වහන්සේගේ අභිමුඛයට කතා කරා මම සෙන්සුරාද පටන් ගන්නේ සබත් දවසේ පැය 24ක් මම අද 6 වෙනකම් මම කිසි වැඩක් කරන්නේ නැහැ දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල සිටිනවා ඕම කරලා කවුද ඉදිරියට ගියේ දෙවියන් වහන්සේගේ ආඥා කඩ කරමින් අපි සියලු ජාතීන්ට වැඩිය උසස් කොට නෙමෙයි අද මේ ලංකාව තියෙන්නේ සියලු ජාතීන්ට වැඩිය පහත් ස්ථානයක තියෙන්නේ සභාව පහත් ස්ථානයක තියෙන හේතුව දෙවියන් වහන්සේගේ ආඥාව අනපනත් හඬ ඔවුන්ට ඇහෙන්නේ නැහැ ඒක සුළු කොට සිතන දේව වචනේ අපිට දකින්නේ ස්වාමින් වහන්සේ සියලු ආඥා ආරක්ෂා කරන්ට බලා ගන්නා ලෙස උන්වහන්සේ හඬට ඕනෑ කමින් කන් දෙන්නේ අද පිට රට අය එදා දවසේ ආ පවුම් 50ක් පවුම් 100ක් දෙනවා කිව්වා නම් කොම ඔය සල්ලි පස්සේ යන ගොඩක් අය හැමෝම නෙමෙයි අද සබත් දවසේ නිමාඩු දුන්නාම ඒකටත් බලන්න අපි ආවේ වැඩ කරන්නනේ වැඩ කරලා බලාපල්ලා මොකද්ද වෙන්නේ කිය. ඇහුවත් නැතත් මම කතා කරන තැන මම කතා කරා. අද පිටරට අයත් ගොඩක් මොකද්ද කරන්නේ? ඒ දවස් අපි වැඩ කරන්නේ නෑවේ. යුරෝප 50ක් දෙනවා කිව්වොත් අන්න එයා වැඩට යන. අද ඊශ්‍රායලයේ වැඩියෙන්ම පඩි ගන්න. ඒ අයත් මොකද්ද කරන්නේ? ඒ දවසේ දෙනවා කිව්වොත් යුරෝප 50ක් පවුම් 50ක් එයාලා මොකද කරන්නේ? අර දවසට වැඩි එයාලා අගය කරන්නේ මොකද්ද? සල්ලි වලට. සල්ලි වලට හිත තබන මිනිස්සයා වැටෙන එක වැටෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි හිත තබන මිනිස්සයා වැටෙන්න යන්නේ නැහැ. මුදලටවත් දෙවියන් වහන්සේටවත් ප්‍රේම කරන්න බෑ කියලා දේව වචනේ කතා කරනවා. තමාගේ හිත මුදල් කෙරෙහිද වස්තුව කෙරෙහිද තමත් ඒත්කමයි තිබෙන්නේ. තමාගේ හිත දෙවියන් වහන්සේ කෙරෙහිද තමා යන්නේ දෙවියන් වහන්සේ කියන ආකාරය. මමත් පිටරටවල් වල වැඩ කරලා තියෙනවා. මට ඉරිදට යුරෝ 100ක් දෙන්නම් කියලා කැමරා හෙල්පර්ස් කැමරා කරණය කරන්න මට එන්න කිව්වා. මම කවදාවත් ගියේ මොකද නැති වී යන දේ කෙරෙහි මගේ හිත තබල නැහැ. නැති නොවන ਸਰව බලدارී දෙවියන් වහන්සේගේ ආඥාව කෙරෙහි සිත තබල තිබෙනවා. අද ගොඩක් අය දේවස්ථානයට ඇවිල්ලා දවස් 6 ගත කරලා පැය එකමාර දෙකක්වත් ගත කරන්න බැරුව යන විදියට මේ ලෝකයේ දෙවියා මිනිස්යන්ගේ සිත අන්ධ කරලා මේ ලෝකේ කාරණාවල යෙදিলা තිබෙනවා. එතකොට බයිබලේ කතා කරන්නේ මේ ලෝකේ කාරණා ගැන අධික ලෙස වෙහෙසෙන්න එපා කියලා. නමුත් එයලා වෙහෙසිලා වෙහෙසිලා තබලා යන්නේ කාටද? වෙනත් પરම්පරාවක්. හාලෙලුයා මන් දන්නවා. ගොඩක් අය පිටරට වෙහෙසෙනවා. ගොඩක් සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි වලින් සමාදානයක් තියෙනවා. ඒ දේපල වලින් සමාදානයක් තියෙනවා. ඒව හම්බ කරලා මොකද උනේ? ඔබ දෙවියන් වහන්සේ හඬ ගන්න දවසේ ඔක්කොම තියලා යන්න වෙනවා. ඊළඟ પરම්පරාව ඔබ හම්බ කරපු දේ මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ. එනමු දෙවියන් වහන්සේට උගන්වන්න අපිට දෙවියන් වහන්සේ උගන්වන්නේ පළමුවෙන් එයාට ආඥා පවත්වන්න අපි උගන්වන්න ඕන. සියලුම ආඥාවන් බයිබලේ කියනවා පවත්වන්න කියලා. සබත් දවසේ කියන්නේ ඒ උතුම් වූ ගෞරවේ නොදී යමෙක් දියුණුවෙන්ට සල්ලි හම්බ කරන්න උත්සාහ දරනවා නම් ඒක නිෂ්ඵල ක්‍රියාවක්. ඒක අනුතුරුදායක ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ නිසා සුවල්පයක් හම්බ කරලා සමාදානයේ ජීවත් වීම අපිට යහපතයි. කරදර වෙලා වෙහෙස්ස වෙලා සල්ලි හොයනවට වැඩිය සුවල්පයක් හම්බෙන එක ඒක. හාලෙලූයා. මට රොටි කෑල්ලක් කෑවත් පුදුම සමාදානයක් තියෙනවා. මට ලැබෙන දේ සුති කරලා කනවා. මට කන් නැතුව ජීවත් වුණා කි කාලා ජීවත් වුණා. හාලෙලූයා. මට කන් නැතුව ඕන තරම් ඉන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ මාව ජීවත් කරවන්නේ ආහාර වලින් නෙමේ වචනේ තුල. ආමෙන් කියමුද?
जीवत अदेम क्लास दागन तमुंगे अध्यापने दीवन करगा विविध पाठमला दिव्यान वहांसे हंडोकद दिव्यान वहांसे कथा कर सबत कड़कर दिव्यान वहांसे सबत कड़कर डिप्लोमा गंड ओ अरगन स्वर्गेट गिया अद मनुष्यगे हित मनुष्यगे क्रियाव दिव्यान वहांसे आज्ञाव केरे इने में गील लती बेन्ने वेना पैत्त कट गील लती අද තමන්ගේ ව්‍යාපාරය නිසා සභාවට එන්න බැරි වෙලා තමන් හදන සත්තු නිසා සභාවට එන්න බැරි වෙලා දෙවියන්ගෙම පිහිටයි ඇයි තමුන් දෙවියන් වහන්සේගෙන් හොඳට ලබා ගන්න කැමති දෙවියන් වහන්සේගේ ආඥාවක් පවත්වන්න කැමති දෙවියන් වහන්සේ දෙනවා 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 ඔව් දෙනවා දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ඝන දෙවියෝ නෙමෙයිනේ දෙන දෙවියන් වහන්සේ හැලෙලුයා එනිසා අපේ දෙවියන් වහන්සේ දෙනවා දෙනමයකට ගරු කරන්න ඕන සපත් දවසේ කිසිම කෙනෙකුට එක පවත්වන්න කඩ කරන්න නැතු වෙන්න බෑ එදා දවසේ නිදහසට කරුණු නෑ කාට දෙවියන් වහන්සේ කියලා තියනවා උන්වහන්සේ කියනවා සියලු ආඥා ආරක්ෂා කරන්ට බලා ගන්නා ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් සවන් දෙන්නේ නම් බයිබලේ කියනවා ඉතා ඕනෑකමින් උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ හඬට උන්වහන්සේගේ දර්ශනයට උන්වහන්සේ කතා කරන දෙයට ඉතා ඕනෑකමින් සවන් දෙන්නේ නම් කන් දෙන්නේ නම් නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ පොළවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තපනසේක හාලෙලුයා මම විශ්වාස කරනවා මම දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙද්දී ඔබ දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙද්දී ආඥා පවත්වද්දී ඒ ආඥා තුල ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ අපි කුඩා දේශයක් තුල ජීවත් වුණා මේ රට පහතට ගිහිල්ලා තිබුණත් ණය ප්‍රශ්නෙන් තිබුණත් අපි දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේගේ හඬට සවන් දෙද්දී අපි උන්වහන්සේගේ වචනය ලෙස සියලු ජාතීන්ට වැඩිය උන්වහන්සේ උසස් කොට තබනවා ආමෙන් හාලෙලූයා තබන අද මනුෂ්‍යයන් සබත් දවස විවිධ දෙවියන් වහන්සේගේ සෙනඟ විවිධ නිකායන් සබත් දවස පවත්වලා අරක්කු බීලා මස් කාලා ගාගෙන මරාගෙන මංගල ഘോഷ දෙවියන් වහන්සේ පිළිකුල් කරනවා හාලෙලූයා දෙවියන් වහන්සේ පිළිකුල් කරනවා මේ මිනිස්සු දෙවියන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ මේ මනුෂ්‍ය මනුෂ්‍යයන්ගේ පස්සේ යනවා මනුෂ්‍යයන්ගේ දේවල් වලට මනුෂ්‍යයන්ගේ හඬ අන්නේ ඒ මනුෂ්‍යන්ට ඉඳ දීලා ඒ මනුෂ්‍ය හිටියටත් වැඩිය පල්ලයට යන එකක් වෙන්නේ හාලෙලූයා දෙවියන් වහන්සේ ඉදිරියේ සබත් දවසේ දෙවියන් වහන්සේ මේ හඬට සවන් දෙන්න කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය එලෙස ප්‍රකාශ කරලා තිබෙනවා නම් එලෙස ක්‍රියාලා තියෙනවා නම් ඒකට ඇලපිල්ලක්වත් ඉස්පිල්ලක්වත් අපිට තබන්න එකතු කරන්න බෑ එක එලෙසෙම්ම පවත්වන්න ඕන අපිට ඕන විදියට ගමන් කරන්න අපිට ඕන විදියට ක්‍රියා කරන්න අපිට කවදාවත් බෑ උන්වහන්සේගේ වචනේ කියනවා ඒ දේ කරන්න උන්වහන්සේගේ හඬට ඕන කමින් සවන් දෙන්න යෝහන් සුබාරංචි පොතේ කතා කරනවා දහවැනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා මාගේ බැටළුව මාගේ හඬ අස්සති ඔව්ද මා පස්සේ ඇති මාගේ බැටළුව මාගේ හඬ අස්සති ඔව් අපි බැටළුව නම් අපි උන්වහන්සේගේ හඬ අහනවා අපි බැටළුව නම් යේසුස් වහන්සේගේ හඬ අහනවා උන්වහන්සේ දුන් ආඥාව පවත්වනවා උන්වහන්සේගේ හඬ අසලා අපි ක්‍රියා කරමින් සිටිනවා හාලෙලූයා අද නිදහසට කරුණු මනුෂ්‍යයා දක්වමින් සිටිනවා එනමුත් අපි දකින විදියට දේව වචනේ කියනවා එලිදරව් පොතේ 3:20 කියනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬ අසා දොර ඇරිය මම ඔහු සමග ඇවිත් ඔහු සමග කෑම කන්නේ කියලා හාලෙලූයා ඔහු සමග කෑම කන්න දෙමව්පියන්
අම්මලා තාත්තලා අපායට යවන්නේ දෙමව්පියෝ. හාලෙලූයා. අම්මා තාත්තා අවසර දෙනවා නම් දෙවියන් වහන්සේට ඉයලින් යමන් පුතේ ක්ලාස් කියලා උඹලා තමයි අපායට යවන්නේ. ඇයි ඒකට හේතුව? මම ඉගෙනගෙන නෙමෙයි මේ ස්ථානේ ඉන්නේ. දෙවියන් වහන්සේගේ ආඥාව පවත්වලා උන්වහන්සේගේ අඳාසල. හාලෙලූයා. මනුෂ්‍යයන්ව පාලෙට හෙලලා දෙවියන් වහන්සේගේ සෙනගේ ආකාරයට යන්න ඕනේ නැහැ. අපිව මේ ගමන ගෙනියන්නේ දෙවියන් වහන්සේ හැරෙන්න වෙන කවුරුත් නෙමෙයි. හාලෙලූයා. ඉගෙන ගන්නවා මම. නමුත් ඒව මත මගේ ජීවිතේ නැහැ. මම ඉගෙන ගන්නෙ නැහැ ආඥා කඩ කරගෙන. අද අපේ රට ඉන්න තත්ත්වය හොඳට හිතට ගන්න. සභාව තියෙන හොඳ තැන හොඳට හිතට ගන්න. සභාවේ දෙවියන් වහන්සේගේ මිනිස්යන් දෙවියන් වහන්සේ තමයි මේ රට අපිට දීලා තියෙන්නේ. සභාවට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. සභාව එක ආත්මයක් තුල දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වලා උන්වහන්සේ කියන විදියට අපි හිටියොත් මේ රට සියලු රටවල් වලට වැඩිය ඉහළ රටක් වෙයි. දෙවියන් වහන්සේගේ හඬ මේ රටේ අය ඇහුවේ නැත්තම් මේ රට කවදාවත් ඉහළට එන්නේ නැහැ. එනමුත් ආවේ නැති වුණත් අපි දෙවියන් වහන්සේ අපිව ඉහළ තැනක තියලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. ඇයි ඒකට හේතුව? දෙවියන් වහන්සේගේ හඬ අහන නිසා. දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන නිසා. අපි ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. මිනිස්යගේ උපකාරයක් තුලින් අපි මේ ස්ථානට ඇවිල්ලා නැහැ. දෙවියන් වහන්සේ අපිව මේ ස්ථානට ගෙලල්ලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ ආඥා අනපනත් පවත්වන එක. මේ රටේ මනුෂ්‍යන්ට ප්‍රේම කරන එක දෙවියන් වහන්සේගේ ආඥාව. ඒකට බෞද්ධ මුස්ලිම්ද හින්දුද කියලා නැහැ. හැම මනුෂ්‍යෙකුටම අපි ප්‍රේම කරන්න ඕන. දෙවියන් වහන්සේ මුළු ශුද්ධ බයිබලයේ තියෙන උතුම්ම කාරණාව උන්වහන්සේ කියලා ඉවරයි. අසල් වාසීන්ට ප්‍රේම කරන්න කියලා. ඔබ ළඟ ඉන්න කෙනා වෛර කරන මනුෂ්‍යයට ප්‍රේම කරනවා අපි. ඒකයි අපි දරාගෙන ඉන්න වෛර කරන මනුෂ්‍යයා. ඒ මනුෂ්‍යයන් ගැන දරා ගන්නවා. වෛර කරන මනුෂ්‍යයට ප්‍රේම කරන. මේකයි සැබෑ ප්‍රේමය. ආඥාව. ප්‍රේමයේ ආඥාව. බයිබලයේ කියන විදියට අපිට මේ ආඥාවන් ගැන බොහොමයක් කතා කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කොයි ආඥාවද කඩ කරලා තිබෙන්නේ? 2021 වසර තුල දෙවියන් වහන්සේගේ සියුම් හඬ ඒ හඬ තුල ගමන් කරන්න තමයි අපි ආන්නේ. අපේ ජනතාව දේව හඬට සවන් දෙන්නේ නැහැ. කාලයක් දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. අභිමුඛයේ ඉන්නේ නැහැ. මොකද්ද උන්වහන්සේ කතා කරන්න කියලා අහන්නේ? හාලෙලූයා. දෙවියන් වහන්සේට බයයි. දෙවියන් වහන්සේගේ දේ හරියට කරන්න ඕන. ඒකයි එච්චර කැප වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ සෙනඟ හරියට ඉන්න ඕන. අලුත් මිනිස්යවි ආඥා පවත්වන පරණ මිනිස්ය ආඥා පවත්වන්නේ. එතකොට ආදර්ශය මොකද්ද? දෙන ප්‍රතිපාට්‍ය මොකද්ද ආදර්ශය? හාලෙලූයා. පියන් නික්මයාම පොතක. නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදය 26 වෙනි පදය. නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදය. හාලෙලූයා. 26 වෙනි පදය. නුඹේ දේව් ස්වාමීන් වහන්සේ හඬට නුඹ ඕනෑ කමින් කන් දෙන්න. අන්න එතනත් පොඩ්ඩක් බලන්න. නුඹේ දේව් ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ ඕනෑ කමින් කන් දෙන්න හින. උන්වහන්සේගේ ඇස් සමුය හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නේ හිනම් මිසරවරුන් පිට මා පැමිණු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපුණුවන්නේමි. මක් නිසාද මම වනහයි නුඹ සුව කරන්නා වූ ස්වාමීන් වහන්සේයි කීසේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේයි කීසේ. මම නෙමෙයි කියන්නේ ස්වාමීන් වහන්සේ. මම අද මේ මෙතන දේශනා කරන්නේ කඩ කරලා නෙමෙයි. මම එක පවත්වල මම දේශනා කරන්නේ. මම නොපවත්වන දෙයක් මම දේශනා කරන්නේ නැහැ. මම කරන දෙයක් විතරයි මම දේශනා කරන්නේ. වචනේ තුල කතා කරනවා නුඹේ දේව් ස්වාමින් වහන්සේ හඬට නුඹ ඕනෑ කමින් කන් දෙන්නේ නේ. මොකද්ද දෙන්න කියන්නේ?
මේ කන වැඩි හරියක් කොහෙටද ඔබගේ කන හුරු වෙලා තියෙන්නේ පුරුදු වෙලා තියෙන්නේ පැක්ටිස් කරලා තියෙන්නේ පුහුණු වෙලා තිබෙන්නේ ඕපදු පහන්නද එක එක්කෙනාගේ දේවල් ආන්නද මම ලස්සන්ට රෙකෝඩ් කරගෙන තියෙනවා සමහර අය ඒවා රෙකෝඩ් කරගෙන ඉන්නේ අර කවුරු හරි කතා කරද්දි මම රෙකෝඩ් කරගෙන ඇයි ඇයි අනිත් අයගේ දේවල් ඇයි අනිත් අයගේ දේවල් අපිට දෙවියන් වහන්සේගේ හඬ ඕන තරම් අපිට ඇති මට තේරෙනවා දෙවියන් වහන්සේගේ ආත්මය මට දීලා තියෙනවා මේ මාත් එක්ක එකට ඉන්න අය හිතින් කොඳුරණේම මට හොඳට තේරෙනවා දෙවියන් වහන්සේගේ ආත්මය මට දීලා තියෙනවා කොඳුරු කොඳුරු එන එක 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 දේවල් හිතින් කියන එක මට තේරෙනවා තේරෙන්නේ නැතුව නෙමෙයි හාලෙලූයා ඒ නිසා බයිබලේ වචනේ කතා ඕනෑ කමින් සවන් දෙන්න මොන අපිට වැඩක් නැහැ දෙවියන් වහන්සේගේ දේ ඇති අපිට සෑහෙනවා අරයා මොනවද කිව්වේ මෙයා මොනවද කිව්වේ ඒව මං හිතට ගන්නවද ගන්නෙවත් නැහැ වර්ධනයක් ප්‍රයෝජනයක් නැති කිසි වචනයක් මගේ හිතට ගන්නෙ නැහැ හාලෙලූයා ඒ නිසා මොනවටද අපේ කන් හුරු වෙලා තියෙන්නේ මොනවටද අපේ ජීවිතේ හුරු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේට හඬ දෙන්න ඒ කාලේ බයිබලේ තිබුණාද නෝවට තිබුණාද ආබ්‍රාම්ට තිබුණාද මේ වගේ ශුද්ධෝ බයිබලෙ දීලා තිබුණාද එයාලා දෙවියන් වහන්සේගේ හඬ ඇව්වා ඒ අනුව ගමන් දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කතා කර ඔක්කොගෙම අයින් වෙයන් නෑදෑයන්ගෙන් අයින් වෙලා මා කියන දේශයට උඹ යන්න ඕන ඔක්කොගෙම අයින් වෙලා දෙවියන් වහන්සේ අද මෙතන කිව්වොත් මේ මේ දේශයකට ඔක්කොගෙම අයින් වෙන්න කියන්න ඕන අද මිනිස්සුකට පැයක් සේවයකට දෙන්න වෙලාවක් තියෙනවා මේ ගෘහසෛලයක් යවක් කරන්න පැයක් දෙක එහෙම කිව්වනම් පුතේ අරේ ගිහිල්ලා සේවය කරන්න තිරුගුණමල්ට යන්න කියලා යයිද හාලෙලූයා හාලෙලූයා හඬ දෙවියන් වහන්සේක වයින් වෙලා යන්න කියලා අපි ඒ වගේ අයින් වෙලා ගිය කාලවල තියෙනවා අපිට. ඒ වගේ අයින් වෙලා ගිය තැන් තියෙනවා අපිට. අඩුම ගානේ අද දවසේ මේ සේවයක් දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන්න. මිනිස්සුෙකුට සුභාරංචිය කියන්න වෙලාවක් තියෙනවද? වෙලාවක් දාගෙන සුභාරංචිය කියන්න. මිනිස්සුකෝ ගැලවීමට ගේන්න. ඒ මහා ආඥාව ඉෂ්ට කරන්න. ඒක මහා ආඥාව මොකද්ද? මිනිස්සුන්ව ගැලවීමට ගේන්න. යන්න ගිහිල්ලා සකල ಜಾති සුභාරංචිය කියන්න රටවල් වලට යන්න යාඥා කරනවා හැත් මේ ගෙවල් 10කට මේ සේවයට යන්න බලට හම්බෙයි හාලෙලූයා හම්බෙයි එහෙම යන්න ඉස්සෙල්ලා ළඟ තියෙන අඩි 10 ගෙදරට ගිහිල්ලා යාඥා කරන්න බැරි මිනිස්සුන්ට ඉතාලියේ සේවයක් දෙයිද දෙවියනවා බයිබලේ කියන්නේ සියුම් දේවල් තුලින් එන්නේ සියුම් පොඩි දේවල් තුලින් පටන් ගන්න පොඩි දෙයට විශ්වාසවන්ත වෙන්න ඕන ලොකු දෙයට විශ්වාස වෙලා නෙමෙයි එකපාරට කවදාවත් එහෙම යන්නෙත් නෑ ගෙනියන්නෙත් නෑ පොඩි දෙයට විශ්වාසවන්ත කියලා වෙන්න කියලා තියෙනවා එලියට කතා කරේ මොකෙන්ද දෙවියන් වහන්සේ සියුම් දෙවියන් වහන්සේට කියන්නේ යාඥා කරන්න ඔයා මට කතා කරන්න අද මේ වචනේ වාක් ශබ්දය කියලා බයිබලේ කතා කරන වචනේ ශබ්දයට අපි ඉඳ දෙන්න හාලෙලූයා මේ වසරේ ඔබ ඉල්ලන්න ස්වාමිනේ ඔබ මට කතා කරන්න. ඔබගේ වචනේ මා තුලට පැමිණෙන්න ඕන. ඔබගේ හඬ පැමිණ. අද බයිබලයේ කියන විදිහට අපි සියලු ජාතින්ට වැඩිය උසස් වෙන්න ඇති හේතුව එකම දේ උන්වහන්සේගේ ආඥා කඩ කරලා දෙවියන් වහන්සේගේ හඬ අහන්න. එහෙම යන්න බෑ දරුවේ. ඔයා සබත් දවසේ මිලියනයක් හෙව්වත් ඒ මිලියන ඔබ විනාශ කර ඒකට ආස වෙලා ඔබේ සල්ලි හෙව්වොත් ඒක ඔබව විනාශ කරයි. හාලෙලූයා මම දන්නවා ගොඩක් සල්ලි හම්බ කරලා ඉඩකඩම් තියෙන පොහොසත්තු හොඳටම මම දන්නවා. ඒව හම්බ කරන විදියත් මම දන්නවා. එයාලගේ ජීවිතත් හොඳට දන්නවා. හාලෙලූයා ඒවගේ අය දන්නවා හොඳට. දෙවියන් වහන්සේ සමාව දෙනවලු අපිට කියලා සමහර අය කියනවා. ඔව් සමාව දෙයි ඔහොම යන්නකො දිගටම.
दिगट में समावदे समावदे ना एक सीएट सी अक्विसा अब भाई ओब गोड़ा देवल नैतिक करेगा खड़ा करांड गोड़ा देवल नैतिक करेगा देवियाँ नुआन से टे प्रेम करने दारुए नहीं देवियाँ नुआन से टे मूलता ना देंडा एक तमे गोड़ा कुवाटीन मामा साली बल्टा आसे करानां අද මේ ස්ථානේ මම නැ මොකද කෝටි ගණන් මම හම්බ කරන දේවල් අත්හැරලා මෙතනින් මට කෝටි ගණන් උපයන්න පුළුවන් දේවල් තියෙන ඒ හැම දෙයක්ම මගේ ජීවිතෙන් අයින් කරන හම්බ කරාට කමක් නැ හොද්දට හම්බ කරන්න දවස් 6 දවස් 7 අඩුම ගානේ සභාවට දෙන්න දෙවියන් වහන්සේගේ අභිමුඛත් තියෙන එදා දවසේ ඔය රිලැක්ස් එකේ ඉන්න සබත් දවසේ එදා දවසේ දෙවියන් වහන්සේ කරේ බලාපොරොත්තු වෙන්න ඕන. ඔයාලා එයාගේ හඬ ආගෙන ඉන්න ඕන. හරියට බැලුවත් උයන්ඩවත් බෑ මේ දවසේ. තාහන. උයන්නෙත් නෑ මිනිස්සු. ඊශ්‍රායල් ජනතාව සබත් දවසේ කන්න ඕන එක සබත් දවසේ ඉස්සෙල්ලා උයල ඔක්කොම තියනවා. එදා දවසේ නිශ්චලව සද්දෙකුත් නෑ. කාගේ හඬ? දෙවියන් වහන්සේගේ හඬ ප්‍රසවද්ද. हालेलुया मेवा मम पवत्वन निसा मम देवियन वांसे प्रिये मगे आशीर्वादे नतिवेन्ने मट लबेन हालेलुया ए निसा मे हंडट देवियन वांसेट सवन देंड ओबगे कर्मांत ओबगे देवल देवियन वांसे वर्धने वेंट सलस्वाय मेवा वर्धने वेन्ने नति हेतु होयला बलन कागेत हूनियमक निसा नेमे එකම හුණියම තමයි ආඥාවල් පවත්තන්නේ ආඥාවල් කඩන එක හාලෙලූයා ආඥාවල් කඩ කර ඒ නිසා කොච්චර දුන්නත් තමුන්ගේ සබත් දවස කියන එක ආරං එදා දවසේ ඇයි දෙවියන් වහන්සේ කිසි වැඩක් කරන්න එපගේ දෙවියන් වහන්සේට හේතුවක් තියෙනා මිනිසයාගේ ඇයි මේ මිනිසයා දවස් 6ක්ම මැරිලා වහන්සේලා මාන්සේලා එදා දවසේ නිකන් ඉන්න කිව්වේ මොන හරි අපේ अपे मैं दिव्यान वासे मेवल्ट रिलैक्स कौन मेवल्ट सुवय होन कल्पना कर दे रिलैक्स के इन्ने किया नहीं दिव्यान वासे हेतु अत्यन ए मैं इन्ने किया एक ही अन्य दिव्यान वासे के आत्मा वेविल्ला मैं पैयक के विल्ला सभा वट एविल्ला इंदला नमस्कार कर ले आने के लिए मैं साबत किया पैयक के काम आ रहे එදා දවසේම කිසි වැඩක් කරන්නත් බෑ අපිත් එක්ක ඉන්න වැඩ කරන කෙනාට වැඩක් දෙන්නත් බෑ හොඳයි නේ එදාට තමයි බිස්නස් වැඩි එදාට තමයි පඩිත් වැඩි කීයක් හරි හම්බ කරගන්න හම්බ කරපල් වචනේ කඩ නොකර දෙවියන් වහන්සේගේ හඬ නොපවත්තන්න නැතුව යන්න බෑ. ගොඩක් අය මේ ආශ වෙන්නේ මොන වටද මේ? දෙවියන් වහන්සේගේ ආඥාවල්ට දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙනවද මිනිසයා? කියන්නකෝ මේ හඬ දෙන්නේ නැත්තේ මොකද්ද කියලා? කීයක් හරි සභාවට දීපන් කියද්දි ඔක ඔක ඇහෙනවද කියලා? කීයක් හරි සභාවට දීපල්ලා සභාව වර්ධනය වෙන්න සභාවේ අර දෙක දෙය තියෙන අඩුපාඩු තියෙන ඔක හදන්න. ඒක ඇහෙනවද? ඒ මහල මට දෙවියන් වහන්සේ කිව්වා කියලා? කියලා තියනවද කියලා? මට නම් ඇහෙනවා. हालेलुया मट හොඳට ඇහෙනවා මම ඒ වගේම වපුරුනෝ දේව රාජ්‍යයට हालेलुया මම ඒ වගේ හොඳට වැඩ කරනවා රහසෙයි දෙවියනෝ ඒක රහසෙයි මට කිව්වොත් දෙයක් මම ඒක කරමු हालेलुया දෙවියනෝ හන්සේගේ හඬ මට එක දවසක් දෙවියනෝ හන්සේ කතා කරා මම හම්බ කරලා තිබිච්ච සල්ලි හරියටම ගෙදරට මාස 8ක් වැඩ නැතුව තිබුණා ඒ කාලේ පවුන් තිබුණේ පවු 120ක් කොහෙදා තිබුණා ඒක දෙවියන් වහන්සේ කිව්වා අර සහෝදරයා ඉන්නවා මේ එයාට එක කමක් තියෙනවා දෙවියන් වහන්සේ කිව්වා ගිහිල්ලා දෙන්න කියලා දැන් මං ගෙදරට යවන්න තියෙන සල්ලි දැන් මම කල්පනා කරලා මා පොරවැදීමක් මන් තුල මේ පවුන් මේ මම මෙහෙම මතකයි අරන් ඇවිල්ලා මෙහෙම ගුලි කරලා ඒ සල්ලි ඔක්කොම පොර බැදීම තුල ගිහිල්ලා දුන්නා
දෙල්ල ඉගෙන ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ එක ග්‍රීක ජාතිකෙක් මට කතා කරා ඔයා මම කතා කළකෝ ඔයා දැම්ම හොලිඩේ හෝටල් එක ළඟට එන්න මම මේ ඔයාව හම්බෙන්න ඕන මං කිව්ව මම කැමත්තක් තිබුණේ නැහැ නේද මම දැම්ම එන්න ඕනද වෙන දවසක් බැහැද නැහැ නැහැ අනිවාර්යෙන් එන්න ඕන ගියා ගිහලා එයා සල්ලි මිටියා ගුලි කරලා මට දුන්නා මම බලද්දි පවුන්ඩ් 240 එක දවසයි අලක මම වැඩ කරේ එක දවසට කවදාවත් පවුන්ඩ් 240ක් හොයන්න ඔයා මාසෙක වැටුපා දෙවියන් වහන්සේ මට එක සැපුවා හාලෙලූයා හාලෙලූයා මේ මම මේ ඉඩම් හිතම් විකුණලා වපුරලා තියෙන තැන තියෙන මගේ ඉඩම් විකුණලා මම ස්වාමීන් වහන්සේ සමාර්ථංග වලට වපුරන්න කිව්වා ඒකෙන් ඉතුරු කොටස තමයි මගේ වාහනේ ගත්තා වැන් එක එහෙම කරලා තියෙනවා ගොඩ අදටත් මම කරනවා හෙටටත් කරනවා දෙවියන් වහන්සේ මට කතා කරනවා මේ දසෙන් කොටස් ගැන මම කතා කරලා නැහැ ඒක කතා කරන්නේ මම ඉදිරියේ කතා කරනවා දසෙන් කොටස් ගැන නෙමෙයි 90% ගැන කී දෙනෙක් ඉගෙනගෙන තියෙනවා 90% ගැන කවුරු හරි ඉගෙනගෙන තියෙනවද කියලා 90 10 නෙමෙයි 90 හාලෙලූයා 90 ගැන ඉදිරියේ කතා කරන්න ඉතින් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක උන්වහන්සේ ගැන උන්වහන්සේ මොනවද කියන්නේ ඒකයි ඒක තමයි මට ඉතුරු වෙන්නේ අවසානේ කියලා මම දන්නවා හොඳට හාලෙලූයා ඒවා මේවා තමයි මට ඉතුරු වෙන්නේ අවසානේ දවසේ මේවා තමයි මම ගෙනියන්න යන්නේ දිරන් නැති දේවල් දෙවියන් වහන්සේගේ රාජධානී උදෙසා කරපු දේවල් හාලෙලූයා ගෙදරින් හිතාගෙන එනවා අද රුපියල් 2000ක් දාන්න ඕන කියලා සභාවේ ඇතුළට ආපු ගමන් හිතනවා 1500ක් ඇත කියලා. එතන ඉඳගෙන ඊට පස්සේ පඳුරු දාන්න යාඥා කරන්නේ නෑ 1000ක් ඇති කියලා. ඊට පස්සේ පඳුරු පෙට්ටිය ළඟට මෙතෙන්ට එද්දි නෑ වැඩි 500ක් දැම්මොත් ඇති කියලා. කොහොමද? මේ මාය මෙතන ඉන්නවා. හැලෙලූයා. එහෙම හිතෙන අය ඉන්නවා නමුත් ඒකට පොරබැදීමක් තියෙනවා. අපි දෙවියන් වහන්සේට යම් ක්‍රියාවක් කරන්න යදී ලොකු පොරබැදීමක් තියෙනවා. ආඥාව මම මේක පවත්වනවමයි කියලා එද්දි ඒක පොරබැදීමක් තියෙනවා. නමුත් අපි ඒවා අභියෝග කඩාගෙන ඉදිරියට යන්න ඕන. හාලෙලූයා. ඒ නිසා මම ඔබගෙන් කාගින්වත් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මම ඉල්ලන්නේ කෙනාගේ දෙවියන් වහන්සේගෙන් විතරයි. හාලෙලූයා. ඔයාලා නෙමෙයි මාව මේ තැන තිබ්බේ දෙවියන් වහන්සේ මාව මේ තැන තිබ්බා මගෙන් තමයි දෙවියන් වහන්සේ මං ආශිර්වාද කරදි තමයි ඔයාලට ආශිර්වාද නිදහස් වෙන්නේ හාලෙලූයා එනිසා දෙවියන් වහන්සේ මාව කැඳවි ආශිර්වාද කරන්න හාලෙලූයා ඔයාලා කොච්චර මහන්සි වෙනවද මං මහන්සි වෙලා මගේ කැපකිරීමක් තුල මම මෙතන නැහැ මම මේක විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ තමයි මාව මේ තැනට ගෙන මම මාන්සි වෙන්නේ නැතුව මම මේ තැනට ඇවිල්ලා තියෙනවා. හාලෙලූයා. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාව සහ අනුග්‍රහය. හාලෙලූයා. ඒක අනුග්‍රහය තුල ලැබෙන දෙයක්. අපි නැකිට සිට දෙවියන් වහන්සේට කියමු ස්වාමිනේ. ඔබ වහන්සේගේ හඬ ඔබ පිරිසිදු හදවතකින් පිරිසිදු චේතනාවෙන් මේ වසරේ මට ඔබගේ හඬ අහන්න ඔබගේ වාක් ශබ්දය ඇහෙන්න මට සීන දර්ශන තුලින් ඔබගේ හඬ අහන්න වචනේ තුලින් දේවදාස දාසින් තුලින් දරුවන් තුලින් ඔබගේ හඬ අහන්න මට ආශිර්වාද කරන්න කියලා යාඥා කරන්න කෙනෙක්